වත් ලක්සනින් ගෙනෙන ඔබගේ YouTube channel එකට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙල්ලබුන් තවතුරු සම්පුවත. අද පැවති සමහර උපකෝස පිකිනන තුරු මිලිටරි බින් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සේපස්සේ විතුරු කාලයේ ආරම්භ කළා. තමන්ට අභියෝගයක් විය හැකි බොහෝ විරුද්ධවාදී චරිත පැත්තකට දමා තිබියදී පුටින් සැබෑ අභියෝගයකට මුහුණ නොදුන් අතර විශාල ඡන්ද සංඛ්‍යාවකින් මැතිවරණය ජය ගත්තා. බොහෝ විරුද්ධ අපේක්ෂකයන් මිය යාම සිරකත් කිරීම පිටුහල් කිරීම හෝ තරග කිරීම තහනම් කිරීම තිබුණ අතර 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේන පූර්ණ පරිමාණ ආක්‍රමණය දියත් කළ නිසා විදේශ සම්බන්ධතා අවුල් තත්ත්වයක පවතිනවා. මැතිවරණය ව්‍යාජකක් ලෙස විවේචනය කරමින් එක්සත් ජනපදයේ බොහෝ යුරෝපීය රටවල උසුවේට නියෝජිතයන් නැවුවා. විවේචන නොතක ප්‍රංශය වැනි සමහර රටවල උසුවේට නියෝජිතයන් යවුවා. පුටින් දශක දෙකකට වැඩි කාලයක් බලයේ සිටි අතර ඡන්ද ඉල්ලීමට පැවති සීමාවන් දිගු කරපාන සම්මත කිරීම නිසා පස්වන වාරයටත් පත් වුණා. ඔහු බටහිර රටවල් සමග සම්මතියක් ඉල්ලා සිටි නමුත් ආක්‍රමණවලට එරෙහිව බටහිර නිතරම ඌට අනුතුරු එකවුවා. රුසියාව යුක්‍රේනයේ මිලිටරි ක්‍රියා දිගටම කරගෙන යන අතරතුර මෙම තනතුරු දියුණුව සිදු වුණා. පුටින් රුසියාවෙන් යුද්ධයේ බලපෑමෙන් ආරක්ෂකර සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා. පුටින් සිය සමාරම්භක කතාපේ ගෝලීය හුල්කාරීත්වය වැදගත්කම අවධාරණය කළා. උත්සවයෙන් අනතුරුව පුටින් රුසියාවේ කීර්තිමත් සමුදායකයක් වන ජනාධිපති රිජිමේන්තුවේ බලපාලියකටද සහභාගී වුණා. මෙවැනි සම්පුවත් ලද්දසින් දැන ගැනීම සඳහා ඔබගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.